of music. පුතුමාලාගේ මෙතුවෙන් ඉදිරිපත් වෙන සම්දානයකින් පුළුල් සම්දානයකින් කියලා තමයි පෞද්ගලික ගණ දින ගානුවේ සඳහන් කරේ. සම්දානයේ හැදීමේ වර්තමාන තත්ත්වය කොහොමද? ඔව් මේ වෙනකොටත් අපේ සමගි ජන බලවේගයට සමගි සම්දානය සඳහා කණ්ඩායම් එකතු කරමින් සිටිනවා. විශේෂයෙන්ම ආණ්ඩුවේ කොටස් කීපයක් අපිත් එක්ක දැනටමත් එකතු වෙලා තිබෙනවා. සාකච්ඡා කරන ආකාරයට තවත් කණ්ඩායම් කීපයක් එකට එකතු වෙනවා. ඒ වගේම දේශපාලන පක්ෂ, කුඩා කණ්ඩායම් සහ සිවිල් ව්‍යාපාර අපේ සම්දානයට තවදුරටත් එකතු වෙමින් තිබෙනවා. ඉතින් මේ මාසේ මම හිතනවා තීරණාත්මකයි. ජනාධිපතිවරණය ප්‍රකාශ කරන්න තව තියෙන්නේ දින ගණනාවක් තිබෙන්නේ. ඉතින් මේ කෙටි කාලය මම හිතනවා තීරණාත්මක දේශපාලන පරිවර්තනයක් වෙයි. විශේෂයෙන්ම සමග ජන සම්දානයේ ගොඩනැගීම දැන් සාර්ථකව අපි සිදු කරමින් තිබෙනවා. එතුමනේ එක්සත් ජාතික පක්ෂයත් පුළුල් සම්දානයක් ගොඩනගන බව සඳහන් කරනවා. සමග ජන බලවේගයේ කට්ටියත් ඒකට සහයෝගය දක්වනවා කියලා කියනවා. ඇත්තරම සමග ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ දෙක එකතු වෙලා සම්දානයක් හදයිද? සමග ජන බලවේගය අපි සම්දාන ගොඩනගන්නේ ජයග්‍රහණය කරන්න. එක්සත් ජාතික පක්ෂයට සම්දානයක් හැටියට කවුරු හරි එකතු වෙනවා නම් ඒ පරාජය සඳහා යන ගමනකට එකතු වීමක් මිසක ජයග්‍රහණය සඳහා යන ගමනක් නෙවෙයි. ඉතින් අපි බිම් මට්ටමින් එක්සත් ජාතික පාක්ෂිකයන් සහ සමග ජන බලවේගය අතර එකතුවක් තියෙනවා. හැබැයි රනිල් සජිත් එකතුවක් නම් කවදාකවත් සිදු වෙන්නේ නැහැ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති දිවම් වජිර අභිවර්ධන මහතාම රංගි බණ්ඩාර මහතා දිගින් දිගටම කියන්නේ සමග ජන බලවේගයේ පිරිස් ඒගොල්ලෝ සමග නියමිත වෙලාවට නිසි වෙලාවට ඇවිල්ලා එකතු වෙනවා කියලා. ඔව් දැන් ওই කතාව මාස ගාණක් අපි අහන් ඉන්නවනේ. අවසාන වශයෙන් මැයි දිනේ ප්‍රකාශ කරපු දවසෙත් වේදිකාවට සමග ජන බලවේගයේ 10ක් නගිනවා 15ක් නගිනවා කියලා කිව්වා. හැබැයි කවුරුවත් එකතුුන්නේ නැහනේ. ඒ වගේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දිවුරුන් දීලා ටික දවසකින් කිව්වා අපි පාර්ලිමේන්තුවේ 60 දෙනෙක් එකතු කරගන්නවා එක්සත් ජාතික පක්ෂයට කියලා. කවුරුවත් හිටියේ නැහැ. ඒ අනිත් එක වජිරාභිවර්ධන මහතා ওই වගේ කතා කියනවා. ඉතින් මම ওই කතා හුඟක් අහලා තියෙනවා. රටේ ජනතාවත් අහලා තිබෙනවා. ඔව් අවසාන වශයෙන් කිව්වනේ රනිල් වික්‍රමසිංහ මේ ජනාධිපතිතුමනි ලක්ෂ 100ක් කරන් ජනාධිපති වෙනවායි කියලා. එහෙම කියපු එක්සත් ජාතික පක්ෂය ආයි ආයාචනා කරනවා නිතරගෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න කාලය දෙන්න කියලා. ඒකෙන් පේන්නේ මොකක්ද? ඒගොල්ලෝගේ ඉලක්කයකට කිට්ටු වෙන්නවත් රටේ ජනතාව ඉඩක් දෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ තේරෙනවා. ගරුතුමනේ වර්තමාන රජයේ ඒ කියන්නේ ජනාධිපතිවරයන්ට තව දින ගණනක් තියෙනවා කියලා ඔබතුමාමත් සඳහන් කළා. නමුත් මේ කඩුමුඩිය විවිධ පනත් සම්මත කරගන්නවනේ. ඇයි මේ කඩුමුඩිය විවිධ පනත් සම්මත කරගන්නේ? මේ රටට පේන්නනේ විවිධ කොන්දේසි විවිධ සංවිධාන ඉල්ලන දේවල් ඔක්කොම දාලා එක එක පනත් ගේනවා. අපි පනතක් ඉදිරිපත් කරනකොට ඒක ජාතික වශයෙන් තියෙන වැදගත්කම සැලකන්න ඕනේ. රටේ මතු පරම්පරාව වෙනුවෙන් ඒ අනපනත් අපි නීති සම්මත කරන්නේ. ඒතකොට ඒවා වඩා සැලකිල්ලකින් සම්මත නොකර ආවට ගියාට සම්මත කිරීම හරහා සිදුවෙන්නේ කාලේ නාස්ති කිරීමක් එකක්. දෙක තමයි ඒවා හරහා රටේ ප්‍රතිඵලදායක නොවන නීති රීති සම්මත වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් විදුලි බල පනත. විදුලි බල පනත ගැන අපි අදහස් ගන්නවා කිව්වා. මේක කලබල වෙන්න එපා. මේකේ වෙන ඉලක්ක තිබෙනවා ආණ්ඩුවට. දැන් ඔය ආර්ථික පරිවර්තන පනත එහෙම ඇත්තටම රාජ්‍ය ආයතන ගණනාවක් අහෝසි වෙන පනතක්. ඒත් එක අනිත් පැත්තට වෙනත් විදිහකට ජනාධිපතිවරයාට තවතරත් බලතල වැඩි කරන පනතක්. ඉතින් මේ වගේ දේවල් සාකච්ඡා කරන්න ඕනේ. පාර්ලිමේන්තුව තිබෙන්නේ හොඳ අදහස් සැලකිල්ලට අරගෙන වඩාත් ඵලදායී යන පනත් හදන්න. ඒවා හදිස්සියෙන් හදන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් අපි කනගාටු වෙන්නේ ජනාධිපතිවරයා කොහොම හරි බලෙන් තමන්ගේ බහුතර බලය පාවිච්චි කරලා අනපනත් සම්මත කරන්න හදනවා. හැබැයි අපි එකක් අනතුරු අඟනවා. එවැනි ආකාරයට බලෙන් අනපනත් සම්මත කරත් ඒ පනත් තවදුරටත් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද බැරිද කියලා සලකා බලන්න සමග ජන බල ආණ්ඩුවකින් අපි අනාගතේ ක්‍රියා කරනවා. ගරු ඇමතිතුමනි, ඔබතුමා එහෙම කිව්වොත් ජනාධිපතිතුමා කියනවා මේ වසර අවසාන වෙනකොට රට වර්තමාන පවතින තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන්, ඒක නිසා බංකොලොත් බවට බිඳෙන්න පුළුවන් කියලා. ඉතින් ඔබතුමා කියනවා ඒක පිළිගන්න බෑ කියලා. ඔව්, රටේ බංකොලොත් භාවයෙන් ගොඩ අරගෙන කියලා තියෙනවා කියන ජනාධිපතිතුමා පමණයිනේ කියන්නේ. බලන්න දැන් ජනාධිපතිතුමා 2022 රට බාර ගන්නකොට අපි ණය තිබුණේ ඩොලර් බිලියන 65ක් විතර ප්‍රමාණයක්. දැන් ඒක 100ක් වෙලා. අපි මේ හිතලා කියන දේශපාලන කතාවක් නෙවෙයි. ඒක මහා බැංකුවේ අලුත්ෙන්ම නිකුත් වෙච්ච වාර්තාවල තියෙන කතාවක්. එතකොට ඩොලර් බිලියන 35ක් වැඩි වෙලා තිබෙනවා. මොකටද මේ ඩොලර් බිලියන 35 ගත්තේ? දැන් අපි මහවැලි ව්‍යාපාරය හදන කාලේ එදා ජයජයවර්ධන ආණ්ඩුවේ මහවැලි හදන්න සල්ලි ගත්තා කියලා අපි දන්නවා. ඒවා ප්‍රතිඵලදායක ආයෝජන. අපි වෙනත් ආකාරයෙන් ADB සල්ලි අරගෙන තිබෙනවා. විදුලි බලය දියුණු කරන්න, රෝහල් පහසුකම් වැඩි දියුණු කරන්න, ඒවට ආරම්භ වෙනවා. මේ ඩොලර් බිලියන 35 මොකටද ගත්තේ?
එතකොට ඒ එවැනි පළදායි නොවන ණය අරගෙන රටේ ණය බර තවත් වැඩි කරලා කොහොමද කියන්නේ අපි රටේ ජනතාව නිදහස් කරගත්තයි කියලා නෑ රටේ ජනතාවගේ ඒක පුජ්‍යල ණය ප්‍රමාණය තවදුරටත් වැඩි කරලා තිබෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මම ඔබතුමාගෙන් දැනගන්න කැමති ඊයේ පාර්ලිමේන්තුවේදී හර්ෂිත සිල්වා ගරු මන්ත්‍රීතුමා සඳහන් කරා එයාට කවිද සාරුජන ඒකට හේතුව තමයි විරුද්ධ මත දරාගන්න ආණ්ඩුවේ කණ්ඩායමට බැරිවීම. මොකද හර්ෂද සිල්වා අපේ මන්ත්‍රීතුමා මුදල් කාර්ක සභාවේ සභාපතිවරයා. එතුට ඔහු රාජ්‍ය මුදල් පරිහරණය පිළිබඳව තමන්ගේ කාර්ක සභාවට කැඳවල විවිධ ආකාරයෙන් උපදෙස් දෙනවා. ඒත් එක්කම විධාකාරයෙන් ඒවා සොයලා බලනවා. ඉතින් ඒවා සොයලා බලන අවස්ථාවද ඒවා දිරවන්නේ නැති. ආණ්ඩුවේ සමහර කණ්ඩායම් එතුමාට තර්ජනය කරනවා කියලා තමයි අපිට ආරංචි තිබෙන්නේ. විශේෂයෙන්ම එහෙම කිරීම වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් සහ පාර්ලිමේන්තුවේ තමන්ට තියෙන ඒ අදහස් ඉදිරිපත් කරන්න තියෙන අයිතිය බලපෑම් ලක් කිරීම. මම හිතන්නේ කථානායකතුමත් මේ ගැන දැඩි තීරණයක් ගන්න ඕන. කාරක සභාවක් විසින් යම් පාර්ශවයක් කැඳවලා ඒ පිළිබඳව මතය විමසුවාම ඒ මතයට පිළිතුරු දෙනවා වෙනුවට මරණීය තර්ජන එල්ල කරනවා නම් ඒ අයට දඬුවම් ලබා දිය යුතුමයි. ඒක හර්ෂ සිල්වා මැතිතුමාගේ ආරක්ෂාව තහවුරු කරනවා වගේම එවැනි තර්ජන එල්ල කරපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු මැතිඅමතුරු ඉන්නවා නම් ඒ අයට විරුද්ධවත් වහා පියවර ගන්න කියන එක තමයි සමගි ජන බලවේගයේ අපි ඉල්ලන්නේ. එහෙම නැත්නම් අනාගතයේදී පාර්ලිමේන්තුවටත් ඔය ටික කරයි. කාර්ය සභාවට විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ අදහස් දැක්වුවත් එළියට එනකොට විවිධ මරණීය තර්ජන එල්ල කරන්න පුළුවන්. ඒක පිළිගත් අපේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට විරුද්ධයි. ජනාධිපතිව දැන් පඳුරු ගන්නට එනවා. විජේදාස රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා. එතුමා ජනාධිපති ඉදිරිපත් වෙනවා කියලා. මෛත්‍රීපාල සිරිසේන විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කරන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ තියෙන චෝදනාවලින් නිදහස් වීමට කියලා ඇතම් ප්‍රකාශ කරනවා. මොකද්ද ඔබතුමාගේ මතය? ජනාධිපති අපේක්ෂකයෙකු වෙන්න ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙන් පුළුවන් පාර්ශව ඕන තරම් ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පුළුවන්. තමන් කැමති නම් ජනාධිපති වන්නට ඉල්ලන්න. ඒත් එක්කම දේශපාලන පක්ෂයකට පිළිගත් දේශපාලන පක්ෂයක නායකයෙකුට පුළුවන් යෝජනා කරන්න. ඉතින් විවිධ අයට ඉදිරිපත් වෙන්න පුළුවන් අවස්ථාවල් තිබෙනවා. එහෙම ඉදිරිපත් වුණායි කියලා රටේ ජනතාව හැම එක්කනාම පිළිගන්නේ නැහනේ. ඒ අතරින් එක්කෙනෙක් තමයි පිළිගන්නේ. දැන් පහුගිය ඉතිහාසයේ ජනාධිපති අපේක්ෂක කොච්චර හිටියද? දැන්ුත් පඳුරු ගානට ඉන්නවා. හැබැයි පඳුරු ගානට ඉන්න හැම එක්කනාම දිනන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වලා තියෙන ඉරණම ගැන අපි හරිම කනගාටු වෙනවා. ඒක පැරණි සම්ප්‍රදායික දේශපාලන පක්ෂයක්. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයෙක් කුඩුපට්ටම් කරා. ඒක අවුල් කරා, විනාශ කරා. ඒක එක්සත් ජාතික පක්ෂයටත් එතුමා කළා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය අද මේ තත්ත්වයට පත් වුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හැටියට පත් වුණාට පස්සේ. ඔය කතාව මම තවමත් 2014 කිව්වා. හැබැයි එදා එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ මේක ඇහුවේ නැහැ. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල අයිතිය දැන් කාටද තියෙන්නේ කියලා තියෙන්නේ උසාවියේ. ඉතින් උසාවිය තීරණය කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂක කෙනව නම් ඒ එන්න පුළුවන්නේ කාටද කියන එක අධිකරණයේ තීරණය කරයි කියලා මම හිතන්නේ. පුවත් පතේ සඳහන් වෙලා තියෙන ළමා ගිණුම් වල 100% පොලි කපනවා කියලා. මේක අසාධාරණයක් නෙවෙයි. මේක ඉතාමත් බරපතල තත්ත්වයක්. බැංකු පොලි අඩු කිරීම විශේෂයෙන් බලපාන කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. ඒක එක කණ්ඩායමක් තමයි මේ රටේ විශ්‍රාමිකයන්. විශ්‍රාමිකයන්ගේ ඉතුරුම් සඳහා බැංකු ගෙවන පොලිය 108.9% අඩු කරලා තිබෙනවා. ඒක බරපතල අසාධාරණයක්. මොකද එවකට ආණ්ඩු විශ්‍රාමිකයන්ගේ 115ක තැන්පතු වෙනුවෙන් 115ක පොලිය ගෙව්වා. අද ඒක 107.8% බැහැලා. ඒ 107.8% බැහැලා තියෙන නිසා ඒ අයගේ බෙහෙත් ටිකවත් ගන්න බැරි මට්ටමට විශ්‍රාමිකයන් අසරණ වෙලා මෙරටේ 108කට ආසන්න විශ්‍රාමිකයන් මේ දැවැන්ත අර්බුදයට මුහුණ දෙනවා. ඉතින් අපි හිතන්නේ මේ රටේ වැඩි හිටියන්න විශේෂයෙන් විශ්‍රාමික ප්‍රජාවට ඒ වගේම රට වෙනුවෙන් වැඩ කරලා මේ විශ්‍රාමික ජීවිතය ගත කරන කණ්ඩායමට විශේෂ සැලකිල්ලක් තියෙන්න ඕන. ඒ නිසා තමයි බැංකු පොලිය ගෙවනකොට ඒගොල්ලන්ට විශේෂ පොලියක් ගෙව්වේ. අද ඒක ආණ්ඩුව අහෝසි කරලා තිබෙනවා. අපි ආණ්ඩුවට කියන්නේ විශ්‍රාමිකයන් සහ වැඩිහිටියන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඒ ගෙවන බැංකු පොලිය යම් එකකින් මිලියන 2කටවත් සීමා කරලා ඒක 115ක් අනිවාර්යයෙන්ම ඔවුන්ට ගෙවිය යුතුයි කියන එක අපි පැහැදිලිව කියන්න කැමතියි. රනිල් වික්‍රමසිංහ මහත්මයා පෙරේද රාත්‍රී භෝජන සංග්‍රහයක් දෙනවා කොට්ටේ මන්ත්‍රීවරු. ඔබතුමාට ආරාධනාවක් කියමු ලබන්නේ. ඇත්තම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතින් පොහොට්ටුවේ සමාජිකයන්ට ඒ වගේ භෝජන සංග්‍රහ දෙන්න එපායි. එතුමා ජනාධිපති කරේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුනේ. ඉතින් ඒ නිසා එතුමා ඒක යුතුයකමක් හැටියට කරනවා. මට නම් කවුරුවත් ආරාධනා කරත් නැහැ. ආරාධනා කළත් එවැනි භෝජන සංග්‍රහවලට කිසිසේත් අපි සහභාගී වෙන්නේ නැහැ. ජාතික ජනබලවේගයේ අභියෝගයක් නෙමෙයි. ජාතික ජනබලවේගයේ සමගි ජනබලවේගයකට කිසිම ආකාරයේ අභියෝගයක් නැහැ. මොකද
බිම්මට්ටමේ ජනතාවගේ බහුතරය ඉන්නේ සමග ජන බලවේග එක්ක. විශේෂයෙන්ම ජාතික ජන බලවේගය ඔය පෙනී සිටින්නේ JVP කණ්ඩායම්මනේ ජාතික ජන බලවේගේ නම ගහගත්තට ඔගොල්ලෝ ඔක්කොම JVP කට්ටිය. ඒතකොට JVP අයට බිම තියෙන බලය බිමට බැහැලා බලන්න ඕනේ. මොකද අපි දන්නවා ඒගොල්ලෝ 104 ඉඳලා 51කට ගෙනියන්න කොයි තරම් ඡන්ද ප්‍රමාණයක් ගන්න ඕනද? අඩු ගානේ තව 165ක් 70ක් ඡන්ද එකතු කරන්න ඒගොල්ලන්ට පුළුවන්ද? ආසනයකින් ඡන්ද 35000 40000ක් ඒගොල්ලන්ට වැඩි කරගන්න පුළුවන්ද? හිතන්නවත් බෑ. ඒක ජාතික ජන බලවේගයේ කිසිසේත් අභියෝගයක් නෙවෙයි. පැහැදිලි ලෙස මේ ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ සන්ධානය අපි ජයග්‍රහණය කරනවා.